And now, live at 7. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ ලයිව් ඇට් 7 සමගින්. ඔබ හමුවන මම නදීක කරුණානායක. මම තිලිනි පෙරේරා. අපි අදත් මුලින්ම බලමු සිරස්තල. ඇමති විජේදාස ඉල්ලා අස්වේද. මම කවදත් කරලා නැහැ, කරන්න උවමනාවකුත් නැහැ. ප්‍රිරෝධ රතවලින් මත්පිටි ගෙන යාමේ ජාවාරමක් හෙළිවෙයි. වැල්ලවත්තේ සහ කොස්කමදී කහ ඉර මත මාර්ග අනතුරු දෙකක්. අන්තරේ සයිටම් විරෝධී සටන ඉදිරියටම. අකණ්ඩ උපවාස ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙනවා. ඒ එන්නේ හොඳට මතක තියාගන්න, ශිෂ්‍යාපාරයේ තනියම නෙවෙයි. ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වේද නැද්ද? මේ දවස්වල බොහෝ දෙනෙක් කතා වෙන මාතෘකාවක් මේ. හැබැයි මේ චෝදනාවලින් පස්සේ අමාත්‍යවරයා අද අනුරාධපුරයේ රඹෑවේදී කතා කළා. අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පසුගිය රජයේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට නිසි පිවර නොගන්නා බවට රජයේ පාර්ශවයෙන් විටින් විට චෝදනා එල්ල වුණා. ඒ අතරතුර හම්බන්තොට වරාය ගිවිසුම අහෝසි කිරීමට ක්‍රියා කරන බවට විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කළ ප්‍රකාශයක් සමග ඔහුට එරෙහි විරෝධතා තවත් උග්‍ර වුණා. එක්සත් ජාතික පක්ෂ පසුබිම මන්ත්‍රීවරුන් ඔහුට එරෙහිව විශ්වාස භංගයක් ගෙනෙන බවටද ප්‍රකාශ කළේ ඉන් අනතුරුවයි. පෙරදා පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීද ඔහුට එරෙහිව වැඩි විවේචනයක් එල්ල වූ බවයි එම පක්ෂයේ ප්‍රබලයින් පැවසුවේ. මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථා කිහිපයකදීම විජේදාස රාජපක්ෂ ඇමතිවරයා මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ කළේ නැහැ. නමුත් ඇමතිවරයා අද අනුරාධපුර රඹෑව විහාරස්ථානයේදී පැවති ජන හමුවකදී රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. දැන් අපේ රටේ මේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්න මහා විශාල අමාත්‍යංශයක් තියෙනවා. දැන් ඒක බාර ඇමතිතුමාට මුළු රටේම විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටිලා උගතුන් බිහි වෙන එක සම්පූර්ණයෙන් නතරුණත් කමක් නැහැ. සයිටම් එක තියෙනවා නම් සෞඛ්‍ය ඇමතිතුමාට කරන්න වැඩක් තියෙනවා. ඒක තමයි පිළිගන්නේ. එතුමා තමයි නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරන්න හදන්නේ. හම්බන්තොට වරාය, මත්තල, ගුවන්තොටුපළ, තිරිකුණාමලේ වරාය රැක ගන්න ඕනේ කියලා කියනකොට අධිකරණ ඇමතිවරයා ගෝත්‍රිකයා කලක් කිව්වා මට රකින්න බූදලයක් නැත, ඔටුනු පළඳින්න කුමාර කුමාරියන් නැත කියලා. ඒ සාපේ තමයි අපි මේ ගෙවන්නේ. අපිට රකින්න බූදලයක් තියෙනවා, අපිට ඔටුනු පළඳින්න කුමාර කුමාරියන් ඉන්නවා ලක්ෂ ගාණක් මේ රටේ. එහෙම හැඟීමක් නැති පාලකයෝ රට බාරගත්තම රට කාබාසිනියා වෙනවා. ඒකේ පව් අපි අද ජීවනවා. අද සාධාරණ සමාජයක් හදන්න කෑ ගහපු මිනිස්සු අද වෛරයෙන්, ද්වේෂයෙන් දැවි දැවි ගිනි ගන්නවා. අතිගරු ජනාධිපතිතුමාගේ නමම මෛත්‍රී. අපි මෛත්‍රී සාගත සමාජයක් හදන්න කැප වෙලා ඉන්නවා. අපිට ඒකට නායකත්වය දෙන්න පුළුවන් තමුන්නාසලගේ රජරට ගොවි පුත්‍රයෙක්, රටට ආදරය කරන, සම්පත්වලට ආදරය කරන ජනනායකෙක් ඉන්නවා. අපි එතුමත් එක්ක ඒ වෙනස කරනවා. අනුරාධපුර තිබුණු මේ හමුවෙන් පස්සේ අද විජේදාස රාජපක්ෂ ඇමතිතුමා මහනුවරට ආවා. මහනුවරදී මාධ්‍යවේදීන් ඇමතිතුමාගෙන් ඇහුවේ එල්ල වෙන මේ චෝදනා හමුවේ ඔබතුමා ඉල්ලා අස්වෙනවද කියලා. මේ තමයි ඒකට ඇමතිතුමා දුන්න උත්තරේ. මම කවදත් කරලා නැහැ, කරන්න උවමනාවකුත් නැහැ. දූෂණ කරපු චෝදනා තියෙන අය නම් එහෙම වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් මතුවලා නැහැ. ඔබතුමා දිගටම තන්තුරි. ඒක ජනාධිපතිතුමානි තීරණය කරන්න ඕනේ. දෝෂාභියෝගයක් කියනවා කියලා දිගින් දිගටම සඳහන් කරන ඒ සම්බන්ධයෙන් ඔබතුමා මොකද? ඒගොල්ලන්ට ගේන අයිතියක් තියෙනවා. ගෙනාව බලමු. බඩේ ඉන්න දරුවන්ට කේන්දර හදන්නේ නැතුව ඉපදුනාට පස්සේ හදමු. දිවයිනට බලපා ඇති වැසි සහිත කාලකුණ තත්වයේ හේතුවෙන් කුකුලේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් පහළ කොටසේ ජනතාව විමසිලිමත් වන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවකෙන් ඉල්ලීමක් කරනවා. දිවයිනේ පළාත් කිහිපයකට මේ දිනවල වැසි පතිත වීමෙන් ජලපෝෂක ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් කුකුලේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් ජලාශයේ පහළ කුටසේ ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර අද පස්වරුව වන විට දිවයිනට බලපෑ ඇති වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේද කුකුලේගඟ ප්‍රදේශයේ. එය මිලිමීටර් 111ක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර මධ්‍යම කඳුකර ප්‍රදේශවලටද මේ දිනවල දැඩි වර්ෂාපතනයක් වාර්තා වනවා.
මේ අතර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් අද පෙරවරුවේ සිට නුවරඑලිය රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවලට නායෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නායෑම්, පස්කන්දු කොඩා වැටීම්, ගල් පෙරලීම් සහ පොළොව ගිලා බැසීම් පිළිබඳව අදාළ දිස්ත්‍රික්කවල ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ. මත්පෙති තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් පානදුර ප්‍රදේශයේදී පොලිසියට කොටු වුණා. ඔහු මේ මත්පෙති තොගය ප්‍රවාහනය කර තිබුණේ ත්‍රිරෝද රථයකින්. පානදුර පරන්ත ප්‍රදේශයේදී මත්පෙති සමග සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී සොරකම් කරන ලද බවට සැක කෙරෙන විදුලි උපකරණ කිහිපයක්ද සිය භාරයට ගත් බවයි. මෙම සැකකරු අත්අඩංගුවට ගෙනුනේ පානදුර පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි. ඒ අනුව සැකකරු ගමන් ගත් ත්‍රිරෝද රථය පානදුර ප්‍රදේශයේ මාර්ගයකදී පොලිස් පරීක්ෂාවට ලක් කරන අතර එහි තිබී මත්පෙති අසුරණ කිහිපයක් හා සොරකම් කළ බවට සැක කරන කැසට් රෙකෝඩර් යන්ත්‍ර තුනක් පොලිසිය බහරයට ගැනුණා. සැකකරු පාසල් ලමුන් ඉලක්ක කර මෙම මත්පෙති බෙදා හැරීමේ ජාවාරමක නිරතවන බවටයි පොලිසිය සැක කරන්නේ. සැකකරු පරන්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කිරීම සඳහා පොලිස් අධිබල ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. එහි ප්‍රධානත්වය දරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. මද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ සම්බන්ධ පුවත් මේ දිනවල බහුල වශයෙන් වාර්තා වෙනවා. මෙලෙස දිනෙන් දින ඉහළ යන මද්‍රව්‍ය ජාවාරම හා ඒ සම්බන්ධ සංවිධානාත්මක අපරාධ මර්ධනය සඳහා පොලිස් අධිබල ඒකකයක් පිහිටුවීමට පියවර ගැනුණේ ඒ අනුවයි. අපරාධ, සංවිධානාත්මක අපරාධ සහ මද්‍රව්‍ය නාශක දිසාව ලෙස නම් කර ඇති මෙම ඒකකය පසුගිය 11 වැනිදා පිහිටුවනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති M.R. ලතීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය 12 වැනිදා කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ මේගමුව කුරුණ ප්‍රදේශයේදී පාතාල කල්ලියක සමාජිකින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිදු කළ මෙහෙයුම එම ඒකකය මගින් සිදු කළ පළමු මෙහෙයුමයි. ගත වූ දින 8 තුළ එම ඒකකය සිදු කර ඇති වැටලීම් සංඛ්‍යාව 27ක්. ඒ අනුව මද්‍රව්‍ය හෝ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් නිර්නාමිකව තොරතුරු ලබා දීමට මහජනතාවට ද අවස්ථාව ලබා දී තිබෙනවා. 0112 580 518 0112 058 522 සහ 0112 081 044 යන දුරකථන අංකවලට අමතා හෝ 0112 588 499 යන ෆැක්ස් අංකයට මහජනතාව සතු තොරතුරු ලබා දිය හැකි. එවන් තොරතුරු සපයන පුද්ගලයින්ට හා වැටලීම් සඳහා සහභාගී වන නිලධාරීන්ට මුදල් ත්‍යාග ලබා දීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මකයි. රටේ ජාතික ආදායම් මට්ටම දැන් වර්ධනය වෙමින් පවතිනවා. ඒ ආර්ථික ගමන් මගේ සුබ ලකුණු ගැන අගමැතිතුමා අද කතා කළේ මාතරදී. මාතර අකුරැස්ස අතුරලිය ප්‍රාදේශීය සභා පොදු වෙළඳපළ ඊයේ පසොරුවේ ජනතා අයිතියට පත් කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින්. දකුණේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් සිටියා මාර්ටින් වික්‍රමසිංහ. ගම්පෙරළිය ලිව්වා. දැන් අපි දකුණේ පෙරළිය කරන්න යනවා. ඊළඟ අවුරුදු 10 පෙරේ දකුණේ පෙරළිය. අවුරුදු 2ක් ගියා පරණ පව් ගෙවන්න. අවුරුදු 2ක් ගියා කැඩුනේ ආර්ථිකය හදන්න. අපිට බණින අය ඉන්නවා. මොකද විකල්පේ? ණය ගෙවන්න බැරුවනේ ජනාධිපතිවන්නේ තිබ්බේ. අපි බය වෙලා දිව්වේ නැහැ. සහන ටික දීලත් වැඩ කටයුතු කරලා තමයිට බැනුම් ඇහුවා. අර අන්තර්ජාල බද්ධ දැම්මහම බැනුම් අහන තීරණ ගන්න තිබුණා. ඒත් අද වෙනකොට අඩු ගානේ අපේ ආදායමෙන් පුළුවන් අපිට ණය ටික ගෙවන්න. අපේ රටේ ආදායම දැන් ටිකෙන් ටික වැඩි වෙනවා. මං කියලා තියෙන්නේ මේකේ પરම්පරාව ගත්තේ ණය අපේ પરම්පරාව ගෙවන්න ඕනේ. මේ પરම්පරාවට බාර දෙන්න හොඳ නැහැ. පදික මාරුවකදී පදිකයින් මෙන්ම රියදුරන්ද සැලකිලිමත් විය යුතුයි. වැල්ලවත්තේ පදික හුවමාරුවක් මතදී අද කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ පෞද්ගලික බස් රථයකට යටවීමෙන්. මෙම අනතුර සිදුවුණේ අද පෙරවරු 11:30ට පමණ. මාතර සිට කොළඹ බලා දහවනේ වූ පෞද්ගලික බස් රථයකට මෙම කාන්තාව මෙලෙස යටවුණේ පදික මාරුවෙන් මාර්ගය හරහා මාරුවෙමින් සිටින අතරවාරයේ වීම විශේෂත්වයක්. ඇය මාර්ගය හරහා ගමන් ආරම්භ කරන අවස්ථාවේදී පදිකින් වෙනුවෙන් විදුලි සංඥා එළි දැල්වී තිබුණත් ඇය මාර්ගයේ මද දුරක් යන විට
වාහන සඳහා විදුලි සංඥා එළිදැල්වුණා. එසැනින් ගමන් ආරම්භ කළ පෞද්ගලික බස් රථයට එම කාන්තාව යට වුණා. අරාදේ බස්ස නතර කළද බෑපැත්තේ මේදර ආපු මතර බස්සක ඒ බස්සක ෝල්ට කන පොඩ්ඩ මේ අයින් තල්ල ගත්ත ගන්නත්තක අම්ම ස්සරෙන් වැදුණු මෙ තපර ගණ කියන පස්ස ටයිරක ඒ ුඩේ ඇද. අනිතුරින් මියගේ වැල්ලවත්ත ප්‍රදේශයම පදිංචි වයස අවුරදු 70ක් පමණවන කාන්තාවක්. ඇය කළුබෝවිල සික්ෂණ රෝහල්ට ඇතුළත් කෙරුණත් ඒවන විටත් මිය ගොස් තිබුණා. පොලිසිය පැවසේ අනතුරින් පසු බස්රතය පොලිසිය භාරයටගත් අතර රියදුරු අත්තරංගුරගත් බවයි. වැල්ලවත්ත ප්‍රදේශයේ සෑම පදික මාරුවක් ආශ්‍රිතවම පදිකින් විසින් ක්‍රියාත්මක කරන මෙවැනි සංඥාපුවරු සවිකෘතිබෙනවා. පොලිසිය පැවසුවේ එම සංඥාපුවරුවලට අනුව ක්‍රියා කිරීමෙන් මෙවැනි අනතුරු වළකා ගැනීමට හැකි නමුත් පදිකින් මෙන්ම රියදුරන්ද එය අනුගමනය නොකිරීම කනගාටුවට කරුණක් බවයි. සහල් වලට තියෙන පාලන මිල ඉවත් කළහම සහල් මිල ඉහළයයි කියලා බොහෝ දෙනෙක් හිතනවා. ඒත් විෂය භාර අමාත්‍යවරයා නම් කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්. සහල් සඳහා පනවා තිබූ පාලන මිල ගණන් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගත්තා. ඒ අනුව පසුගිය 4 වෙනිදා සිට බලපෑත්වෙන පරිදි පනවා තිබූ සම්බා නාඩු සහ කැකුළු සහල් සඳහා පාලන මිල ගණන් ඉවත් වන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. පාලන මිල ඉවත්වීමත් සමග වෙළඳපොලේ සහන් මිල ගණන් කෙසේ වෙනස් වේවිද? මාජනයට සිතක් නෑ. පාලමිල අයින් කරපේක හොඳයි. ඒ කියන්නේ බයක් නැතුව ආලා කියලා විකුණ ගන්න පුළුවන්. අපි නෑ ඒක පිළිගන්න. හාල් පානයක් කියන්නේ දැන් මේ ආණ්ඩුව කාලයේ අනිත් පැත්ත තියෙන්නේ. රජයෙන් කරේ තරි කර බොරුවා. රටක් නේ මේක අපායක් කියලා දේලා ඇත්තටම බැලුවා. නෑ හාල් මිල ඉස්සරට වැඩිය තවත් ගණන් වැඩි. ඒ වගේම සීනි මිලත් වැඩි. හාල් පානේ පාලනය කරන අපට නම් අවුලක් නෑ. පාරිභෝගිකයන්ට තමයි මේ ප්‍රශ්නයක් එන්නේ. විෂය භාර අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා වවුනියාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාලන මිල ඉවත් කිරීමත් සමග උපරිම සිල්ලර මිලකටත් වඩා අඩු මිලකට ජනතාවට සහල් ලබා දීමට හැකිවනු ඇති බවයි. හාල් වලට තියෙන උපරිම සිල්ලර මිල ඉංගියක් නැතුව ආනයන කරන ඕන එක්කෙනෙකුට ලංකාව ආනයන කරන්න පුළුවන් තත්ත්වයක් පෙති කරලා තියෙනවා. පුද්ගලික අංශයට හෝ තනි පුද්ගලයාට හෝ ඕන තරම් හාල් ආනයන කරන්න පුළුවන්. මිල අයින් කරපු නිසා අපි බලාපොරොත්තු වෙනවා තියෙන මිලට වඩා තව අඩුවෙන් විකුණන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. සිල්ලර මිලත් වැඩි කරන්න එපා කියලා සීනි වෙළඳ වෙන්න අපි ඉල්ලීමක් කරනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සීනි මිල වලින් ප්‍රශ්නයක් එන්නේ නැතුව තොග වෙළඳියෝ ඒ වගේම සිල්ලර වෙළඳියෝ පරණ මිලටම විකුණයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පොළොන්නරුව වටදාගේ සහ හැටදාගේහි කැටයම් පිරිසිදු කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. මෙවැනි පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ වසර 100කට පසුවයි. පොළොන්නරු යුගයේ ඉදිකළ වටදාගේ හා හැටදාගේ දෙස්විදෙස් සංචාරකීන්ගේ ආකර්ෂණය දිනාගත් ඉපැරණි සිද්ධස්ථානයන්. දෛනිකව විශාල පිරිසක් මෙම ස්ථාන නැරඹීම සඳහා පැමිණෙන අතර ඒවාහි ඇති අපූරු ශෛලමය නිර්මාණයන් බොහෝ දෙනෙකු මවිතයට පත් කරනවා. එහෙත් වසර ගණනක් පිරිසිදු නොකෙරුණු එම ශෛලමය නිර්මාණ මේ වන විට ඇල්ගී හා දිලිර හේතුවෙන් අවර්ණ වී තිබෙනවා. අදාළ ලෝක පූජිත නිර්මාණවල පැවැත්මට මේ හේතුවෙන් එල්ල වී තිබෙන්නේ විශාල තර්ජනයක්. ඒ හේතුවෙන් අවර්ණ වූ එම කැටයම් පිරිසිදු කිරීමේ වැඩසටහනක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාර අංශ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ආරම්භ කෙරුණා. ඒ සඳහා කිසිදු රසායනිකයක් භාවිත නොකරන අතර එම නිලධාරීන් පැවසුවේ ජලය හා පිරිසිදු කඩදාසි පමණක් භාවිත කරන බවයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක මෙම පිරිසිදු කිරීමේ කටයුතු මාස දෙකක පමණ කාලයක් සිදු කිරීමට නියමිතයි. අවුරුදු දෙකක් වෙන යහපාලන ආණ්ඩුවෙන් අපමණ අගයක් ලැබුණද විපක්ෂය අහනේ ප්‍රශ්නෙත් ආණ්ඩුව ඒකට දෙන උත්තරෙත් දකිමු දැන් කියන කතාවලින්. කියන කතා අවුරුදු දෙකයි මාස 7යි දින 11ට සංග වේද ගුරු ගෝවි කම්කරු රණවිරු මේ සියලුම බලවේග 6ට හම්බුණා නේද අපමණ අගේ? අපේ හඳුනේ හම්බුණා නේද හොඳට? පසුගිය අවුරුදු දෙකේදී අපි කරේ අනුන්ගේ පව් වලට කරගහන්නේ. පසුගිය කාලේ ඇති වූ වංචා දූෂණ අක්‍රමිතා නිසා කඩාගෙන වැටෙන ආර්ථිකයේ යලි දන්වන්නට කටයුතු කරන්නට සිද්ධ වුණා.
රටේ මිනිසුන් උගස් කරලා නායකාරයෝ කරලා හොරකම් කරපු රජපෞල මිනිසුන්ට මොකක් කරන්නේ නැතුව දැන් වැඩ කරන ආණ්ඩුවක් ආපුවම දැන් බොහොම අමාරුවේ කෑ ගහනවා. ඒක ආබද්ධ විපක්ෂයේ හැම කෙනෙක්ම ගිහින් කඩ උතර ගන්න. අර සතුරුන්ගේ සිද්ධිය දේශපාලනේ කතා කරගෙන එහෙම බලන් හිටියා වගේ. මේ ඇක්සිඩන්ට් එකක් වෙලා මැරිච්ච කෙනෙක්. තාජුඩීන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ තාජුඩීන්ව මරලා. මිනිමරුමක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නම් දේශපාලඥයෝද පාතාලකාරයෝද ව්‍යාපාරිකයෝද කියලා එහෙම නැහැ. ඒගොල්ලොන්ගේ ආණ්ඩුවේ එහෙම පුළුවන් ඇති. මේ ආණ්ඩුව මේ අවුරුදු දෙකේම කාර්ය පරිච්ඡේදය ගෙව්වේ FCID එකටයි CID එකටයි අල්ලස් කොමිෂනයි පින් සිද්ධ වෙන්නේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. අපි පැහැදිලිව කියනවා ඡන්දයක් තියන්න. ඒගොල්ලෝ කිව්වා මාස දෙකයි පොය දෙකයි කියලා කිව්වා. ඒ පොය දැන් 20ක් විතර ගිහිලා තියෙනවා. මේ සියලුම වැරදිකාරීන් නීතිය හමුවට ඉදිරියට ගේනකොට ඔතන ඉතුරු වෙන එකක් නැහැ. ආණ්ඩුවක් පිටවන්න තියා ආණ්ඩුවක් ළඟට යන්නවා. ශිෂ්‍ය සංගම් නායකයන් සිරගත කළද සයිටම් විරෝධී අරංගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. අද ඔවුන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබූ මෙම මාධ්‍ය හමුවට සයිටම් විරෝධී වෘත්තීය සමිති ඇතුළු සංවිධාන කිහිපයක්ද එක්ව සිටියා. දැන් රයන් ජල සහෝදරයත් අද සිරගත කරලා තියෙනවා රාජදීපල හානි කිරීම කියලා. පවරාගත්තුවත් නැති රෝහලක් වෙනුවෙන් ජනතාවගේ මුදල් රුපියල් මිලියන 200ක් මාසෙට නෙවිල් පනාන්දු රෝහලට දෙන්න තීරණය කළා තියෙනවා. පොදු දීපල නෙවෙයිද? මේක පිටිපස්සේ ඉන්න අය මොඩියෝ විදිහට නම් පේන්නේ. එහෙම හිතාගෙන ඉන්න. රයන් ජල සහෝදරයව මේ විදිහට සිරගත කරන්න කටයුතු කරපු එක අපි දැඩි පිළිකුලෙන් නිතුව හෙලා දකිනවා. කලිනුත් ශිෂ්‍ය නායකව හිරගත කරා වගේ විදිහට. ශිෂ්‍යනායක මැරුවා. හැබැයි මේ අරගලයේ ආපස්සට ගියේ නැහැ. එළබෙන සඳුදා දිනේදී කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අකණ්ඩ උපවාස ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙනවා සයිටම් විරෝධී ශිෂ්‍ය ජන ව්‍යාපාරයේ විදියට. ඒ එන්නේ හොඳට මතක තියාගන්න ශිෂ්‍ය ව්‍යාපාරයේ තනියම නෙවෙයි. නැවත වරෙන්තු නිකුත් කරයි අත්තරංගොඩ ගැනීම කරයි. තව පොලිමට ගත්තත් මේ අරගලයේ සටන නතර වෙන්නේ සයිටම් මහෝස් කිරීමෙන් පමණයි. මියන්මාරයෙන් ශ්‍රී දළදා මාලිගාවට තෑග්ගක් ලැබිලා. ඒ සද්ධන්ත තෑග්ග ත්‍රිකුණාමල වරායෙන් තමයි ලංකාවට අරගෙන ආවේ. මියන්මාර රජෙන් දළදා මාලිගයට පරිත්‍යාග කළ ඇතා ඊයේ පසොරු පහට පමණ දිවයිනට රැගෙන ආවා. ඒ මියන්මාර රජයට අයත් විශේෂ නෞකාවකින් ත්‍රිකුණාමල වරායෙන් මෙරටට රැගෙන ආ ඇතා පිළිගැනීමට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නීලංග දෑල මහතාද පැමිණියා. දළදා මාලිගා ඇත්පන්තියේ සිටි ඒකදන්ත හස්තියාගේ මරණයෙන් පසු ඇතිකු ලබා දෙන්නැයි දීවඩන නිලමේ ප්‍රදීප් නීලංග දෑල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබුණා. ඒ අනුව ජනාධිපතිවරයා මියන්මාර රජයෙන් කළ විශේෂ ඉල්ලීමක් අනුවයි මෙම ඇතා මෙරටට ලබා දී තිබෙන්නේ. වයස අවුරුදු 24ක් වන මෙම ඇතාගේ උස අඩි 8ක්. පාන් සිං මොං නමින් හඳුන්වන මෙම ඇතා සමග ඇත්ගොවන් දෙදෙනෙක් සහ පශු වෛද්‍ය නිලධාරියෙකුදු පැමිණියා. ඇතා මෙරට ඇත්ගොවන්ට හුරු කිරීම සහ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යාම සඳහා මෙම පිරිස මාස 3ක කාලයක් මෙරට රැඳී සිටීමට නියමිතයි. ත්‍රිකුණාමල වරායට ගෙන ඇතා අද පෙරවරුවේ මහනුවර දළදා මාලිගයට රැගෙන වී තිබුණා. මෙම ඇතා ඉදිරියේදී ජනාධිපතිතුමා විසින් නිල වශයෙන් දළදා මාලිගයට බහර දීමට නියමිතයි. අධික වේගයේ බොහෝ අනතුරු වලට හේතුව බොරලැස්ගමුව පිල්ලෑව විහාරස්ථානයේ අසලදී අධික වේගය නිසා අද අනතුරක් සිදු වුණා. මෝටර රථයක් අනතුරට ලක්වීමෙන් සිව් දෙනෙකු තුවාල ලැබුවා. මෙම මෝටර රථය අනතුරට ලක්වුණේ අද අලියම 1:15ට පමණ. කොළඹ දෙස සිට බොරලැස්ගමුව දෙසට ධාවනය වී ඇති මෝටර රථය ප්‍රතිවිරුද්ධ දිශාවේ පිහිටි අධිබලිත විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව තිබුණා. පොලිසිය පැවසුවේ මෝටර රථයේ ගමන්ගත් තරුණින් සිව් දෙනෙකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහල වෙත මාරු කර යැවූ බවයි. සිද්ධිය වූ ස්ථානයේ සිටි පුද්ගලයෙකු සඳහන් කළේ තුවාලකරුවන් මෝටර රථයේ සිරවි සිටි අතර ඔවුන් ඉන් පිටතර ගැනීමට දැඩි පරිශ්‍රමයක් යෙදවීමට සිදු වූ බවයි. මෝටර රථයේ ගමන්ගත් පුද්ගලයින් බීමත්ව සිට ඇති බවට පොලිසිය සැක කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. කුරුණෑගල දොළුකන්ද රක්ෂිතයේ සිදුකරගෙන ගිය වල්ලපට්ටා ජාවාරමක තොරතුරු හෙළි වී තිබෙනවා. එහිදී සැකකරුවන් තිදෙනෙක්ද අත්අඩංගුවට ගැනුණා. කුරුණෑගල දොළුකන්ද රක්ෂිතයේ කලක සිට
වල්ලපට්ටා ගස් කැපීමේ ජාවාරමක් සිදු වන බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව මැල්සිරිපුර අඩවි වන සංරක්ෂණ නිලධාරීන් පිරිසක් එම රක්ෂිතය තුළ වැට්ලීමක් සිදු කළා. මෙම වැට්ලීමේදී ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තා. එමෙන්ම කපන ලද වල්ලපට්ටා තොගයක් සහ ඒ සඳහා භාවිත කරන ලද උපකරණ රැසක්ද වන සංරක්ෂණ නිලධාරීන් සිය බහරයට ගත්තා. අත්අඩංගුවට සැකකරුවන් කෑගල්ල සහ දුලුකන්ද යන ප්‍රදේශවල පදිංචි කරුවන් බැඳුම්කරයක් මත ඔවුන්ව නිදහස් කිරීමට වන සංරක්ෂණ නිලධාරීන් පියවර ගත් අතර සැකකරුවන් ලබන 25 වෙනි දින කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. වන සංරක්ෂණ නිලධාරීන් පැවසුවේ පසුගිය සතියේද දුලුකන්ද රක්ෂිතයේ කරන ලද වැට්ලීමකදී වල්ලපට්ටා ගස් කැපීම සිදු කළ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් අතර චීවරධාරීන් දෙදෙනෙකු දුමන බවයි වන සංරක්ෂණ නිලධාරීන් පැවසුවේ. වැල්ලවත්ත පදික මාරුවක් තුලදී සිදු වූ අනතුරක් පිළිබඳව අපේ මීට පෙළින් මීට කලින් පෙන්වුවා. දැන් අපි ඔබට පෙන්වන්න යන්නේ තවත් එවැනි අනතුරක් අපට වාර්තා වුණා කොස්ගම ප්‍රදේශයෙන්. කොස්ගම මන්සන්ධියේදී සිදු වූ අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලැබුවා. කොස්ගම ශාලාව ප්‍රදේශයේ මෙම පදික මාරුව මතින් මාර්ගය මාරු වීමට උත්සාහ කළ කාන්තාවක් සහ තවත් දෙදෙනෙකු අනතුරට ලක් වුණේ අද උදෑසන 10:40ට පමණ. ඔවුන් ගැටි තිබුණේ හංවැල්ල දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ වෑන් රථයකයි. වෑන් රථයේ ගැටුණු කාන්තාව වෑන් රථයත් සමග ඉදිරියට ඇදී ගියේ මේ ආකාරයෙන්. සිද්ධියෙන් මියගේ කොස්ගම ආනන්දගම ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි සිවුදරු මවක් තුවාල ලැබූ අනෙක් දෙදෙනා කොස්ගම රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අවිස්සාවේල්ල මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා. පොලිසිය පැවසුවේ අපරීක්ෂාකාරී රියදහවණය අනතුරට හේතු වී ඇති බවයි. අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු මේ වන විට කොස්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පදික මාරුවෙන් ගමන් ගන්නා ජනතාව මෙන්ම රියදුරන්ද ඒ ගැන දැඩි අවධානයෙන් පසුවීම මගින් මෙවැනි අනතුරු අවම කරගත හැකි බවයි පොලිසිය පැවසුවේ. විරාමයකින් පසුව නැවතත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. This is Live at 7. විරාමයෙන් පසු ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ බිස්කට් වේදිකාවට දැන් පැමිණි සීක්‍රගාමි රසයේ මංචි පොටිටෝ ක්‍රැකර්. චන්ද්‍ර නන්දනි. මේ අද ගාල්ලේදී සිද්ධ වුණු වැටලීමක්. ඔව්. අද ගාල්ලේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෙළඳසැල් කිහිපයක් පරීක්ෂාවට ලක් කළා. එහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමට ඔවුන් කටයුතු කළා. ගාල්ල සීනිගම දේවාලයේ වාර්ෂික උත්සවය වෙනුවෙන් විශාල බැතිමතුන් පිරිසක් මේ දිනවල එහි පැමිණෙනවා. ඔවුන් ප්‍රදේශයේ අවන්හල් වලින් ලබා ගන්නා ආහාරවල ප්‍රමිතිය ගැනත් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. එහෙත්වෙන් අද දහවල් මෙම පරීක්ෂාව සිදු කරනු අතර ඊට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් එක්ව සිටියා. අප වාර්තාකරු පැවසුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ප්‍රදේශවල වෙළඳසැල් සහ අවන්හල් රසක් පරීක්ෂාවට ලක් කළ බවයි. එහිදී එම නිලධාරීන් නොපිසු මස් මාංශ සහ වෙනත් පිසු ආහාර වර්ග එකට අසුරා තිබූ වෙළඳසැල් කීපයකට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කළා. මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවේ ඉදිරියේදී අවට ප්‍රදේශවල වෙළඳසැල් සහ අවන්හල් හදිසි සෝදිසි කිරීම වලට ලක් කරන බවයි.
යහපාලන රජය ජනතාවට ලබා දෙන සහන දකිද්දී දැන් විරුද්ධවාදීන් තිගැස්සෙනවා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා අද මේ කතාව කිව්වේ සූර්ය වැවදී. හම්බන්තොට සූර්ය වැව බැඳිගත්තොට ඉදිකෙරුණු සොමිරි විගම ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. තවත් සමාජ සත්කාර කටයුතු රැසක්ද සිදු කෙරුණු මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර හා ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්ච යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. කණ්ඩායමක් ලිප්ටන් වටරවුමට ඇවිල්ලා බෝඩ් දෙල්ලගෙන දෙරිහන් දීගෙන කෑ ගහනවා. දැන් අද ඒ අය තිගැස්සිලා සිටි. ඇයි බට්ටගෙන් ලක්ෂ තුන අඩු කරා, යතුරු පැදින් මෙච්චර අඩු කරා, ඊළඟ අයවැය මොනවා අඩු කරයිද? එහෙම වුණොත් අපිට පුටු අහිමි වෙයි නේද? ලෝක හොරු ටික ලිප්ටන් වටරවුමට ඇවිල්ලා කියනවා ආණ්ඩුව වෙනස් කිරීමේ වෙඩිමුරේ අය තබනවායි. ඕන තරම් වෙඩිමුර පත්තු කරන හැම අවස්ථාවකදීම මේ රටේ ජනතාව ඔබලාගේ වෙඩිමුර පුස් වෙඩිල්ලක් බවට පත් කරනවා නොඅනුමානයි කියලා මම මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා. මඩකලපුව ප්‍රදේශයේ ලිඳකින් මලසිරුරක් හමු වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ වැඩබිමක සේවය කළ තරුණයෙක්. කිනියා ප්‍රදේශයේ අරේකර් ගම්මානයේ වැඩබිමක සේවය කරමින් සිටි තරුණයෙක් ඊයේ සිට අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වුණා. මෙලෙස අතුරුදන්ව සිටියේ කිනියා ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්. කෙසේ වෙතත් ඔහු පිළිබඳ සොයා බැලීමේදී අරේකර් ප්‍රදේශයේ ලිඳක තිබී ඔහුගේ මලසිරුර හමු වුණා. ගම්මානයේ පිහිටි පුද්ගලික ඉඩමක මෙම ලිඳ පිහිටි අතර අදාළ තරුණයා සේවය කරමින් සිට ඇත්තේ අදාළ ඉඩමේ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මලසිරුර ගොඩ ගැනීමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු සඳහා එය මඩකලපුව රෝහල වෙත රැගෙන ගියා. රටේ අපරාධ වළක්වන්නත් ඒවා විසඳන්නත් පොලිසිය සංවිධානාත්මකව ක්‍රියා කරන්න ඕනේ. අද පොලිස් ප්‍රතිතුමා මේ ගැන කතා කළේ ත්‍රිකුණාමලයේදී. ප්‍රජා පොලිස් ක්‍රියාකාරීන් ඇගීමේ උත්සවය අද ත්‍රිකුණාමල නගරයේදී පැවැතුනේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. අපරාධ වැළැක්වීම සහ විසඳීම කියන කාර්යය කිරීම පිළිබඳව මනා සැලැස්මක් දැනුමක් අත්දැකීමක් හොඳ මෙහෙයවීමක් ඇතුව පොලිස් නිලධාරියෙක් මේ යදී වගකීම යථාර්ථයක් හැටියට තේරුම් ගන්නට ඕනේ. මේ හැම දූෂිත තත්ත්වයක්ම නැති කිරීම, ඒවට මගේ ඇහිරීම, එයා කවුද කියලා බලලා අත්අඩංගුවට ගැනීම පොලිසියේ තවත් තියෙන තුන්වෙනි ප්‍රධානම කාර්ය බවට අප තේරුම් ගන්න ඕනේ. ඒ කටයුත්ත කෙරෙන්න නම් පොලිසිය පිරිසිදු වෙන්න ඕනේ. මේ ආයතනය තුලත් ඉතා සීමිත පුංචි නිලධාරීන් කීප දෙනෙක් මේ කඩයුත්තෙන් බැහැරව මේ වාගේ දූෂිත තත්ත්වයන් වලට පත් වෙලා එයාට අපි උපරිම වශයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. අභ්‍යන්තර පරිපාලන නීති අනුව, රටේ තියෙන නීති අනුව එයරුකට සමස්යක් හැටියට පොලිසිය ඉතාම හොඳ ශක්තිමත් ආයතනයක් හැටියට මේ භාරදුර වගකීම ඉෂ්ට කිරීමයි අපේ මූලික වගකීම. මනම්පිටිය ගෙවත්තකට අද අමුත් එක්ක ඇවිත් හිටියා. අපිට මේ ගැන කිව්වේ මනම්පිටිය අයිකැච මලිෂ රන්තුරු. මේ දිබුලාගල මනම්පිටිය ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි පිමුරෙක් ගොදුරක් ගිලිමින් සිටින ආකාරය. පිමුරාගේ ගොදුරු බවට පත්ව තිබුණේ කලවැද්දෙක්. ප්‍රදේශයේ තරුණයන් එක්ව එම පිමුරා අල්ලාගෙන මනම්පිටිය වනජීවි නිලධාරීන් දැනුවත් කර තිබුණා. අප අයිකච වාර්තාකරු පැවසුවේ මනම්පිටිය වනජීවි නිලධාරීන් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට උදාහැරීම සඳහා පිමුරා රැගෙන ගිය බවයි. අවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන් තෙල්දෙනිය බස් නැවතුම්පළ පිටුපස කඩපෙළක අද උදෑසන ගින්නක් හටගත්තා. ඉන් වෙළඳ සැල් 6ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බවයි අප වාර්තාකරු පැවසුවේ. ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කළා. ඊට හේතුව ගෑස් කාන්දුවක් බවයි අප වාර්තාකරු පැවසුවේ. පරාක්‍රම සමුද්‍රයාසල වෙඩි වැදී සිටින වන අලියෙකුට ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා. එලෙස වෙඩි වැදී ඇත්තේ අවුරුදු 15ක් පමණ වයසැති අලියෙකුටයි. පශු වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ වනාලියාට අඛණ්ඩ ප්‍රතිකාර කළහොත් සුව කරගත හැකි බවයි.
බස්නාහිර පළාතේ අයාලේ යන ගවයින් ඇල්ලිමි වැඩසටහනක් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා. එහි එක් අදියරක් ඊයේ රාත්‍රියේ මුල්ලේරියාව ප්‍රදේශයේදී ක්‍රියාත්මක වුණා. නියඟේ හේතුවෙන් පොළොන්නරුවේ කැලෑබද ප්‍රදේශයෙන් පිටතට පැමිණි සුදු පැහැති සතුන් කිහිප දෙනෙකු අල්ලා ගැනීමට ගිරිතලේ වනජීවි නිලධාරීන් සමත් වුණා. අපවාර්තා කරපු පැවසුවේ පොළොන්නරුව හිඟුරක්ගොඩ යුදගනාව ඇලහැර දියබෙදුම යන ප්‍රදේශවලින් එම සතුන් සොයාගත් බවයි. ලේනෙක්, මීමින්නෙක් සහ මුවෙක් එසේ සොයාගත් සතුන් අතර දැකගත හැකි වුණා. වෙඩි තබා මෙල්ල කළ රුසියාවේ අපරාධකරු. රුසියාවේ සර්ගුට් නගරයේ තනි පුද්ගලයෙකු සිදු කළ පිහි ප්‍රහාරයකින් අට දෙනෙකු රෝහල්ගත කර තිබෙන අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. වහා ක්‍රියාත්මක වූ පොලිසිය සිදු කළ වෙඩිතැවීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු මානසික රෝගයකින් පෙළෙන්නෙකු බවත් මේ ශස්ත්‍රක්‍රියාවක් ලෙස සැලකිය නොහැකි බවත් බුද්ධ්‍යංශ ප්‍රකාශ කළා. දකුණු ආසියාවට බලපෑති මහා ජල ගැලීම් හේතුවෙන් අවතැන් සිටින පිරිස මිලියන දහසයක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. වසර ගණනාවකට පසු දකුණු ආසියාතික කලාපයට බලපෑ මෙම තත්ත්වය කලාපය තුළ හටගත් දරුණුම මානුෂීය ඛේදවාචකය ලෙස ජාත්‍යන්තර රතුපුරුෂ සංවිධානය නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් තිබෙනවා. ජල ගැලීම් වලින් නේපාලයේ, බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ පමණක් මසක් තුළ 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බවද වාර්තා වී තිබෙනවා. ගංවතුරින් පීඩාවට පත්වූවන්ට වෛද්‍ය ආධාර, ආහාර පාන සැපීම ප්‍රබල ගැටලුවක් වී ඇති බවද පෙන්වා දෙන ජාත්‍යන්තර රතුපුරුෂ සංවිධානය වසංගත රෝග පැතිරීමේ අවදානමක්ද මතුව ඇති බවත් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ වියරු වැටුණු ගංවතුරට පාලමක් කඩාගෙන ගොස් තිබූ අයුරේ. මෙහි අන්තරුදායක තත්ත්වය දැක දැකත් කිහිප දෙනෙකු පාලම මතින් මාරු වෙමින් සිටියා. නමුත් මවක් සිය දරුවාත් සමග පාලමෙන් එගොඩ වීමට දැරූ උත්සාහය ඉතා අවාසනාවන්ත ලෙසින් විහාරතුමනේ රැස්ව සිටි සමගේ දැඩි විලාපහන මැද. ක්‍රීඩාපිටිති සවධාන යොමු කරමු. තරඟ පහකින් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය දිවාරාත්‍රී තරඟයක් ලෙස හෙට ආරම්භ වීමට නියමිතයි. ඒ රන් කිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. ටෙස්ට් තරඟාවලිය දරුණු ලෙස පරාජය වූ ශ්‍රී ලංකාව එක්දින තරඟාවලියට පිවිසුනේ තවත් අභියෝගයක් හමුවේ. එනම් 2019 එක්දින ලෝක කුසලානයට ඍජුව පිවිසීමට නම් ශ්‍රී ලංකාව මේ තරඟාවලියේ තරඟ දෙකක් ජය ගැනීම අතිශය වැදගත් වනවා. එසේ නොවුහොත් ඔවුන් ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරඟාවලියට ක්‍රීඩා කිරීමේ අවදානමට ලක්වනවා. ශ්‍රී ලංකාව හෙට තරඟයට එක්වන්නේ අවසන් වරට පැවති සිම්බාබ්වේ එක්දින තරඟාවලිය පරාජය වූ පසුබිමකයි. නමුත් ඉන්දියාවට එරෙහිව අවසන් වරට සහභාගී වූ එක්දින තරඟයේ ජයගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. හෙට තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය කෙසේ සැකසෙයිද? හොඳ තනතිරක් ලැබෙගල විශ්වාස කරනවා. ගොඩක් වෙලාවට අපි වේග පන්දුවන් නම් දෙන්නකින් යන තැ බලාපොරොත්තු. ඒ වගේම ඕල් රවුන්ඩර්ස් ලෝෂෙන් තිසර ඉන්නවා, ඇන්ජලෝට බෝල් ගන්න පුළුවන්. ඉන්න ගොඩක් වෙලාවට දඟ පන්දුවන් එක්කෙනෙක් ක්‍රීඩා කරන්නේ. අන්තිම තනගාලේ ගත්තොත් එම අපි සිම්බාබ්වෙත් එක්ක ප්‍රතිකරණයෙන් හොඳින් යෙදුනා සෑම තරගයකද වගේම. ඒත් අපට ඩිසයිඩ් වෙන තරගයේදී අපේ ප්‍රතිකරණය අසාර්ථක වුණා. මන් දකින්න එක අපට කන්සිස්ටන්ට් වෙන්න බරනවා. ඒ අංශ තුනෙම අපට එක අංශයක් හරි අංශ දෙකක් හරි හැමතිතරම අපිව පහළ දැම්මා. උපුල් තරඟ එක්දින සහ 2020 නායකත්වයට පත්කිරීමෙන් පසු එක්වන පළමු තරඟාවලිය මෙයයි. මෙතෙක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්දින තරඟ 150ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරඟ 83ක් ඉන්දියාව ජයගත්තා. ශ්‍රී ලංකාව තරඟ 55ක් ජයගෙන තිබෙනවා. හෙට තරඟය පස්වරු 2:30ට ආරම්භ වීමට නියමිතයි. අපි දැනට ඔබෙන් සමු ගන්නවා. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.